පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ජාලාවල හිටපු ආරක්ෂක ලේකම් විශ්වාමික මේජ ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලංකාවෙන් පැන ගියා කියලා තොරතුරක් ප්‍රචාරය වුණානේ. ඊට පිළිතුරු දෙමින් විශ්වාමික මේජ ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ සටහනක් පළ කරලා තිබුණා. උපුටා ගැනීම සියලු දෙනාට දැන ගැනීම පිණිස මෙසේ දැනුම් දීමට සිතුවෙමි. විශ්වාම ගැනීමෙන් පසු මා විදේශගත වූ බව හුවා දක්වමින් මා පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අසත්‍ය තොරතුරු දැකීමෙන් මෙවැනි සටහනක් තැබීමට අවශ්‍ය වූ බව පළමුවෙන් කිව යුතුයි. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මාහට පැවරී තිබූ වගකීම් සියල්ල මාගේ උපරිම කැපවීමෙන් සිදු කළ බව මාගේ විශ්වාසයයි. 30 වසරක යුද්ධය අවසන් කොට නිදහස් සාමකාමී රටක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් වැඩබාර ගැනීමෙන් අනතුරුව පසුගිය සමයේ රට තුළ ඇති වූ විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී ශ්‍රී ලංකා මාතාවගේ සහ සුවහසක් ලක්වාසී ජනතාවගේ සාමය හා ආරක්ෂාව සඳහා මගේ සේවය ලබා දීමට හැකිවීම පිළිබඳ මාහට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. නවරජය පිහිටුවීමෙන් පසු මා රටහැර ගොස් නැති බවත් මාගේ ආදරණීය මාතෘ භූමිය හැර යාමට කිසිදු අදහසක් මා තුළ නැති බවත් කිව යුතුයි. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මාහට මාගේ පවුලේ ආදරණීයන් සමග සිටීමටත් සාහිත්‍ය කටයුතු වල නියැලීමටත් මට වැඩි කාලයක් ලැබී තිබේ. මා පිළිබඳ වැරදි කටකතා පතුරුවන සියලු දෙනාගේ දැනගැනීම පිණිස කීමට ඇත්තේ මා ඉපදුණු හැදුණු වැඩුණු දිවිහිමියෙන් සටන් කොට රැකගත් මේලක් භූමියේම මාගේ මරණයද සිදුවනු ඇති බවයි. එමෙන්ම මා පිළිබඳ තවදුරටත් සැක ඇති කවරෙකු හෝ වේ නම් අද සහ හෙට දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී කැමැති ඕනෑම අයෙකුට පැමිණ මා එහිදී හමු විය හැක. උපුටා ගැනීම අවසන්. ඉතින් ලංකාවේ පැවති කොරිරු යුද්ධය අවසන් කිරීමට මාහැඟි මෙහෙවරක් ඉටු කරපු හිටපු ආරක්ෂක ලේකම් විශ්වාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට යුද්ධයක් දැකලවත් නැති අනුන්ට හිනාවෙන්න බලන් ඉන්න පුද්ගලයින් පිරිසක් විසින් මඩ ප්‍රචාර යැවීම නොමනා ක්‍රියාවක් ලෙස මාද පිළිගනිමි. ඔබතුමාට කවුරුන් මඩ ප්‍රචාර සිදු කළත් ලංකාවේ අතීතයේ මතක රණවිරුවන්ට ආදරය කරන ජනතාව වශයෙන් ඉටු කළ මෙහෙයට ඔබතුමා පිළිබඳව අපහට ඇත්තේ ඉමහත් ගෞරවයකි.